මාධ්‍යයමතිවරෙකු විදිහටත් මම කියන්න කැමති අද වෙද්දි ආණ්ඩුවේ අපූරු මාධ්‍ය සන්දර්ශන දිගින්දිකටම බලන්න ජනතාවට ලැබිල තිබෙනවා. අපිට මතකයි මේ මාසේ ආරම්භයේදීම නිව්ඩයමන් නැවේ ගින්න තමයි ප්‍රධාන ප්‍රවෘතිය වුණේ එහෙන් නැවගිනි ගනිද්ද ජනතාව ඒද සවධානය යොමුකරනින් දෙදදි දිගට හරහට කැලෑකපන්න පටන්ගත්ත හැටි අපි දැක්කා හැබැයි ඒ කැලෑ කැපිලි වෙනේවා වගේ මහලොකු ප්‍රවෘත්තියක් නොවන්නටත් වගබලාගත්ත හැටිත් පැහැදිලියෝ පෙරුණ ඊළඟට අපි දැක්කා ඒ අස්සේ තවත් අලුත්ම ප්‍රෞෘත්තියක් විදිහයට කරලියටආ ගවඝාතනය තහනම් කරා කියර ඒක නම් මාධයට ලොකු ප්‍රෘත්තියක් වුණ ඊළඟට ආණ්ඩුව ගවගාතනේ නතරකරා කියන ප්‍රවෘත්තියට මවාවෙලා මිනිස්ගාතනයට දඩුවන් ලැබූ විරුද්ධ පක්ෂේත් මුළු මහර්ත් රටත් දැඩි විරෝධය නොතක සිරගෙදර ඉඳලා පාර්ලිමිේන්තුවට කෙනල්ල වාඩි කරෙක්්වා. ඊළඟට දැංවෙද්දි රටම කතා කරන ප්‍රෘතිය බවට පත්වෙලා තිබෙනවා විසිවෙනි ආ්ඩු ක්‍රොම් වස්ථා සංස්ෝදන. ජනතාවේ විස්සේ ප්‍රෘත්තිය බලන් ඉන්න කොට දන්නෙම නැතුව නොමිලේ දෙනවයි කියපු පෝරමිතියට තේපෝර ඇතුළු සියලු වගාවන්ට දෙන පෝරමිතිය රුපියල් පන්සියකින් තට්ටු කල්ලා තිබෙනවා. ඒ විතරක් නෙවි පොල්ගිරිය ඉදලා අත්‍යවශ්‍ය සකලවිද බහණ්ඩවල මිල රොකට් වේගෙන් ඉහල දැමීම ආණ්ඩුව සිදු කරග යන. හැබැයි ආණ්ඩුව හොදාකාරෝම දන්නවා මේ වගේ මාධ්‍යගේම් ගහල මාධ්‍ය සන්දර්ශනබලින් විතරක් දිකටම ආණ්ඩුවට යන්න බැරිබවත් ආණ්ඩුවේ හැමදේම වහගන්න බැරි බවත්. පොල් සම්බූලයි බතුයි කාලවත් ජීවත්තීමට අමාරුවෙන් ඉන්න ජනතාවගේ ආණ්ඩුවට එරෙහි ඉදිරි නැගිතම් උද්ගෝෂණ මෙවා නවත් අන්න මර්ධනය ක්‍රියාත්මකිරීමට තමයි. දැ විසිවෙනි සංසෝධනය කඩිමුඩියේ ගේන්න ආණ්ඩුවම දඟලන්. විශ්ස සම්මත කරගන්න රජයේ පැත්තෙන් එකඒක විදියේ කතන්දර කියන හැටි පාලලිමේන්තුේද ඉන් පිටතදි අපට දැම් පැහැදිව දකින්න තියනවා. රජයේ කියන්නේ ඔවුන්ට හැටනම ලක්ෂයක් චන්දයදුන්නලු ධනමේනි සංසෝධන වත් කරලා විශ්ස සම්මත කර අපි හනුව රජෙන් විස්සේ සඳහන් වෙන ඇමති මණ්ඩලය තමන්ට හිතුමතේ වැඩි කරගන්න ඇමති මන්ඩලේ වැඩි කරලා ඒ සියලු බර ජනතාවගේ කරමත පටවන් ඔය හැටනම ලක්ෂයෙන් එක්කෙනෙක් පත් ඉල්ලුුවද කියලා අපි රජයේ හන් ෝන්.ඒවගේම දහන මේනි සංසෝදනෙන් ඇති කරපු ස්වාධීන මැතිවරණ කොමිසම අක්්‍රිය කරන්න කියලා හැටම ලක්ෂයේ අවුරු හරි ඉල්ුවද කියලත් අපි අහන්ටෝඩ. එවගේම ධනමනි සංශෝධනයෙන් ගෙනාපු විගණනයයි ප්‍රසම්පාදනයයි පැත්තකට විසි කරන්න කියලා ඔය හැටනමලක්ෂය ඉල්ලුවද කියලා අපි රජයෙන් අහනෝ. සාමාන්‍යයෙන් අපි දන්නවා ගමක මරනාාධාර සමිතියක වුුණක් වසර අවසානයේ විගණනයක් කරලා එම වාර්තාව සාමාජිකීන්ට ලබාදන රිතක් තියන අපේ ගංවල පවා. එක එහෙම කරන්නේ සමිති නිරධහරින් යම් අක්්‍රමිකතාවයක් කරලද කියලා බලන්න සාමාජික මුදල් වැරදි විදියට පරිහරණය කරති වෙනවාදැයි බලාගැනීමට නිසා තමයි එහෙම කරන්න. දැන් මේ විස්සහර හා ජනාජිපතිකාරර්යාලය අගමැතිකාර්යාලය ඒවගේ තැන් විගරනයෙන් ඉවත් කරන්න කාග උමනාවක් ද තියනෙකනකත් අපට ප්‍රශ්නයයක්. ගේ දේවල් සාමානයෙන් ශිෂ්ට සම්පන්න රටක සිදු නොවෙන දේවල්. ඇයි මේ තරම් ආණ්ඩුව විගණනයට බයකන එකත් අපටත් හැටනම ලක්ෂයක් චන්ද දීපු සහන් චන්දය නොදී පපුහල් සමස්ත ජනතාවටත් අද වෙනකොට බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙන. එනිසා මේ විනාශකාරි විශ්සට එරෙහිව සජිත් ප්‍රේමදාස විපක්ෂ ණයකතුමාගේ නායකත්තෙන් සමකි ජනබලවේගේ හැටියට අපිදැවන්ත ඩ පිරිවෙල ක්‍රාත්ම කකිරීමට සූදානමින් සිටිනවා. ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දශ කරන්න විශේෂ කමිටුවක් පවා අපේ පක්ෂය විසින් පත්ගල්ල තිබෙනවා. අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තුවයනවා. පාර්ලිමේතුව තුළත් ඉන් පිටතත් ඊට විරුද්ධව දැඩි විරෝධතාවයක් ගෙනයන්න අපි සූධානමින් සිටනවා ඒ පරජයකිරීමට හැකියාව තිබෙනවද බලන්න. එවගේ සමග ජනබල වේගේ අපි ඉතාම කෙටි කාලයක් තුළ පාලිමේන්තුේ ආසන පනස් සතරක් දිනාගත්ත පක්ෂයක්. මාස කීපයක් ඇතුළත ආසන පනස්සතරක් දිනාගන්න සමත්තුළා. එවගේම මැතිවරණයෙන් පස්සේ මාසයක් ඇතුළට පක්ෂයේ ප්‍රතිසං විධාන වැඩපිරි වෙල ආරම්භ කරන සමත් වුණ. ඒ සතියන්තයේ ගාල්ලත් මාතරත් අප ගාමීය චන්දපොල කමිටු පිහිටවල සාර්ථක ආරම්භයක් ලබාතුන්න. එක දෙවෙනි පියවර හැටියට නොනොවත්තාම සෑම සතියන්තයකම මාස කීපයක් ඇතුළට හැම දිස්ත්‍රික්කයකම මේ වැඩපිුව ප්‍රියාත්ම කරන්න අපේ සූදානමක් තිබෙන. දැම් මේ සතියන්තයේ අනුරාධපුර සහ පොරොන් න්නරුවේ එම වැඩසටහන සියලුම පාර්ලිමේන්තු මන්තිීවරුන්ගේ සභාගිත්තයෙන් ආසන සංවිධය කොරුන්ගේ සහභාගිත්යෙන් අප සිදුකිරීමට සූදානම සිටින. ඉතින් අපි විශ්සට විරුද්ධවත් දැවන්ත වැඩිවෙලක් ක්‍රාත්ම කරන සූදානම්බවත් ප්‍රකාශ කරමින් තවදුරටත් අදහස්වල්පයක් ප්‍රකාශකිරීමට අපේ ගම්පහ දිස්ට්‍රික් පාලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවිීද ජයවර් මහම දනම සිි. සිල් දෙනාටම ස්ුබූ දෑසනක් තවශයෙන් අපිට මතකයිය දෙදස් පහළවට පෙර තිබුණු රජය කොයි ආකාරයෙන් ද හැසුරණි කියලා. ඒ අවස්ථාවේදී එදා රාජ්‍ය සේවකයන්ව ගස් බැන්ඳ ගුරුවරුන් දනගැස්වා විදුහල්පතිවරු මාරුකරා තමන්ට ඕන විදිර දේශපාලන බලපෑම් තුළ රාජ සේවකයන්ගේෙන් පලිගත්ත රාජ සේවකයන්ගේ උසස්වීම් මාරුවීම් දේශපාලන හස්තයන් ඔස්සේ ක්‍රියාත්මක වුණා ඉටහා සමගාමීව අපට මතකයි පොලිීසිවල්ට ගල් ගැවා එවැනි දේශපාලන යුගයක් අපිට දෙදස් පහළවට කලින් රාජපක්ෂ රජීමය තුළ අපිට මතකයි. ඒ අඳුරු අතීතය වර්තමානයේ නැවතවතාවක් ොඩනෑ ගෙන බව අපිට පේන්න තිබෙන කාරණයක් එක තියන හොඳම නිදසුන තමයි මැනික්කන්න රෝහලේ වෛද්‍ය Pදසිිල්වා කියන වෛද්‍යවරයාට කුන්ඩසාලේ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක් ප්‍රහාරයක් දෙනෝ ඒ වෛද්‍යවරයාට ගහනෝ බැනවා දිනෝ තර්ජනය කරනු විශේෂෙන්ම හෙදියක් මාරු කිරීම සම්බන්ධයෙන් තමයි මේ කාරණාව පැනනැගින්. එතකොට GMMOෝ එක දාටවෙනි ද ලියමක් ඉදිරිපත් කරනවා ඒක තියෙන වි of all members from division due to security reasons කිය මේ සම්පර්ණ විස්තරය GMMOෝ එක හහා GMMOෝ එක ඉදිරිපත් කරනු. තුො අපි අහන්න කැමැති මේ ආණ්ඩුව බලේටාවේ රටේ ජාති ආරක්ෂාව ගෙන කතාර. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියල තමයි මේ රජය බලේටාල්. එතකොට මේ කුන්ඩසාලේ ප්‍රාදේශ් සභාවේ මන්ත්‍රීවරයක්ට මේ පුළුවන්කම තිබෙනවා අද වෙනකොට මේ මැනිකන්න රෝහලේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව අහිමි කරන තත්වට පත් කරන්න. මේක තමයි දැන් රටේ ජාතික ආරක්ෂාවට වෙලාතිී. අද රටේ වෛද්‍යවරුන්ට නිදහසේ නිවහාල්ව තමන්ගේ රාජකාරය කරන්න බැරි තත්වයට පත්තුල තියෙන ඇති මේ තත්ත්වය ඉතාමත් ැෑැනක තත්ත්වයක් ත අපි දකිනවා මේ කුණඩ සාලේ පාජශ සභාවය සභාප මන්ත්‍රීවරයා මෙහෙම කරනොකොට අපි දැක්කා කුරනෑගල් නගර සභාවේ නගරාධිපතිවරයා අර බුවන බාහු ගොඩ නැගිල්ල බිමට දෝසර් කරලා දැම්මා එයා විරුද්ධ නීතිය ක්‍රියාත්මක වෙච්ච විදිිය අත්තරගුවට ගත්තද නැද් කියන මේ රටේ දන්තාව දැක්කක්. ඒ විතරක් නෙමෙයි එයා කරපු ඒ අපරාධට මේ රටේ බදුගෙවන ජනතාවගේ බදු මුදල් වලින් උසාවියේ ධාස්තුගෙවන්න තීන්දුනාා.ඇො අපිට මතකයි මේ විශේෂෙන්ම පුත්තලන් දිස්ශ්‍රික්කේ එක්තරා ඇමතිවරයගේ සහෝදරෙක්. ඉටපු සභහපතිවරය ආරච්චි කට්තුුවේ. මහා වන විනාසයක් කළං. එතුමාට බවිරුද් නීතික ක්‍රියාත්මක වෙච්ච විද්‍යත් අපට මතකයි. එතුමවත්ත අඩං ගුවට ගත්තද කියනෙ අපට තකයි. එතකොට දැ දිනෙන් දින වර්ධනය වෙනවා. රාජ්‍ය මර්ධනය රාජ්‍ය සේවකයංව පීඩනයටලක් කිරීම පරිස රහානිිය එවගේ පුරාවිද්‍යා ඩෝසර් කිරීම දිනෙන් දින වර්ධනය වෙනවා. ට යහනවා මේ රටේ හැටනම ලක්ෂයක් චන්ද දුන්න ජනතාව මේ වගේ දේකටද මේ රටේ වර්තමාන රජය බිහි කළේ තුනෙන් දෙකට ආසන්න බලයක් ලබාදීලා එට හා සමගාමීව ජනාධිපතිවරය හට අවශ්‍ය කරන බලය ලබා දුන්නේ මේ ආකාරය රාජ්‍ය සම්පත් ඒවගේ රටේ පෞරාණික සම්පත් රටේ බදුග වල ජනතාවගේ බදුමුදල් විදියට විනාස කරන්නද කියන ප්‍රශ්ඥපියයහනු. මෙතැනින් ඔබ සියලු දෙනාම මාධ්‍යවේදීන්. හැබැයි අපි යහපාල් නාණ්ඩුව තුළ මොන ප්‍රශ්න තිබුණත් මාධ්‍යවේදීන්ට මාධ්‍ය නිදහස දුන්නා. අද ආදරණය මාධ්‍යවේදීන්ට මාධ්‍යාවරණය කරන්න තහංචි පනවල තියනවා. එකට හොඳම උදාහරණය තමයි කෝප් කමිටුව. එදා කෝප්කමිට්ුව හොරකං මැරකම් ජඩකං ගැන පැහැදිලිව මේ රටේ ජනතාවට වාර්තා කරන් හැම මාධ්‍යායතනයකටම අවකාශය අවස්ථාව දුන්නා. ඒ අපේ මාධ්‍ය වේදී නොස්සේ රටේ ජනතාව දැනගත්තා විශේෂයෙන්ම මේ රටේ මොනතරන් රාජ්‍ය සේවාවල අපරාධ වුනාද හොරකං වුනාද රාජ්‍ය නිලධාරංසාහ දේශපාලක්තිීන් මේ රටේ ජනතාවගේ බදුමුදල් අවභාවිතා කරාද කියර. මෙ වර්තමාන රජ මාධ්‍යයට ආවරණය කරන්න දෙන්නෑ කෝප් කමිටුව. ඇයිඒ අපි ප්‍රශ්න කරවා මේ ප්‍රශ්නය. ඒ වගේම විශේෂ ප්‍රසම්පාදන කොමිසම වේ විසිවනි සංශෝධනය ඔස්සේ විශේෂම අමාත්‍යංශවල ටෙන්ඩ පටිපාටියන් මේවා ඉතාමත්විනිවිි විදාාවෙන් ක්‍රාත්ම කිරීම සඳහතමයි ප්‍රම්පාදන කොමිසම ඉදිරිපත් කළේ. දැඒකත් හෝසි කරන්න මේ ය උත්සහගන්න මකටද. හොරකන් කරන්නද. ේ ජනතාවට ආදරයටද කියන ප්‍රශ්නයක් පිහනො එයට හා සමගාමීව ජනාධිපති කාරර්යාලය තගමැති කාර්යාලයක් විගනනය තොර ආතන බවට පත්කරන්න මෙය කටයුතු කරමින් යනවා. ඇයිහෙම කරන්න මොකදද අවශ්‍යතාව විගනනය කිරීම ඔස්සේ යම්මාආකාරය දෂයයක් ක්‍රිමිතාවයක් වෙලා නොද කියනෙ හොයන්නති නවකාශය ඉවත් කරන්නේ කියෙක පියහන. ඒ වගේම විගනකාධිපතිවරයා. අපි දන්නවා එතුමාව පත්කරන්නට ජනාධීපතිවරයා ඕනම කෙනෙක් පත්කරන්න පුළුවන් පරිසර මේ විසිවනි සංසෝධනය මේ අය ක්‍රියාත්ම කරන්න උත්සාහගන්න. ඇයි එහෙම කරන්න ජනාධිපතිවරයා කල්පනා කරන්න ටවශයි ස්වාධන පුද්ගලෙක් මේ තනතුරට පත්කරන්න එහම කරන්න තුව තමන්ට ඕන කෙනෙ පත් කරන්න හදනවා. ඒවගේම දැම් මේ විසිවැනි සංසෝධනය ගෙනල්ලා. මේ රටේ දැවන ප්‍රශ්නයක් වෙච්ච ආර්ථික ප්‍රශ්නය මේ දිනෙන්දින බඩුමිල ඉහලයාම පිළිබාඳව ප්‍රශ්නය. අමතක කරලා දාලා මේ අය කරන්න හදන් නෙමේ විසිවෙනි සංසෝධනය ගැ කතා කරමින් ඉන්නවා ඒේක නිසාද ඉතාමත් පැහැදිලි මේ රටට ආදරේ ආණ්ඩුවක් නෙමයි මේ රටට ද්‍රෝහිකංර ආණ්ඩුවක් බාට මේ ආණ්ඩුව පත්වලා කියන එක ඉතාමත් පැහදිි. ඉතාමත් පැහැදිලි පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය වෙන ජනාධිපති කොමිසම ඔස්සේ හළිදරව වෙනවා තමන්ගේ රාජකාරී හරිාකාර විශවසිද්ධ නොකරපු නිලධාරින් දේශපාලක්ෂ අධිකාරය ඒ වගේම තමන්ගේ වගකීම නිසිාකාරව ස්ත නොකරපු සියලූම පුද්ගලයක් හැබැයි අපි රජයට කියා සිටින්නේ දිගෙන්දිගටම මේ අය පිබඳව විමර්ශණන කටයුතු කරන්න බොහොම හොඳයි හැබැයි විශේෂයෙන්ම මේ විමර්ශන කටයුතුවලදී අපි දකින්න ධකාරණය තමයි මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ හිටිය කවු් මේ පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම සඳහා සහරාන්ලට මුදල් දුන්නන්නේ කවුද. ඒ අයට එ පුහුණුවීම් කටයුතු කරන්න හැකියාව ලබා දෙන්නට අවශ්‍ය කරන ශක්තිය ලබා දුන්න කවද. ඒ අයට පුරනද්‍රව්‍ය දුන්නෙ කවද ඒ වගේම සහරන්ගේ මල්ලි ඉල්ලහාම් බෝම්බයක් අත් අදාබලන්න ගිහිල්ලා තමන්ගේ අත පුපුරෝගත්ත බෝම්බේ. ඒ ඒ පුද්ගලයට බෙහෙත්හෙත් ලබාදීලා ය සුව කරන්න කටයුතු කර කව. ඒය කොළමට ගෙනවෙකව්. එතකොට සහර අඉන්දාවට පැන්ල ඉන්න. ඒ කාන්තාව. ලංකාවට ගේන්න කටයුතු කරලා. වහාම ඒ කාන්තාවගෙන් මේ පිළිබඳව විමර්ශණ කටයුතු කරන්නට ශකරන ්‍රාම කරන්න කිය පිල් ආ්ඩුවෙන් ඉල්ලා සිත්නවා විේෂ තුමිය පමයි සහර කියන කාන්තාව පමණයි අද පනුවවිට මේ කණ්ඩායමෙන් ජීවතුන් අතර ඉන්න කියලා අපිට මේ පරීක්ෂණ කරන ක්ඩායම් ඔස්සේ දැනගන්ඩ ලැිල තියනවා තිඒක නිසා අපි කියන්නේ ආණ්ඩුවට එක පැත්තකින් තමන්ගේ රාජකාරය ස තමන්ගේ වගේ මස්තනොකරපුු අය පිබඳ විමර්ශන කටයතු කරනවා කරනවා වගේම මේ පාස්කු ප්‍රහාරේ උඩගිටි දුන්න පාස්කු ප්‍රහාරය සංවිධානය කරපු එය ප්‍රහාර එල්ල කිරීම සඳහා මාර්ගය පාදා දුන්න ඒ කට්ටියය පිළිබඳවත් පරීක්ෂණ කර. ඒ දෙවනි කාරන් තුන්ගනිකාරණය බවට පත්වෙෙන්නේ දැම් මේ වනො විට හෙළි දරව් වෙනවා තරුණ මුස්ලිම් පිරිස් අන්තවාදීන් බවට පත්වීම සඳහා යම් යම් මතධාරීන් කටයුතු කරා කියලා. එතකොටට ඒවකට තිබුණු ආණ්ඩුව තුළ අපිට මතකයි නැගෙන විශ්වවිද්‍යාලය පිළිබඳව අතා කරා. ඒ රැගෙන විශ්වද්‍යාය එයාය හැඳුන්ුවේ විශේෂයම ශර්ය විශ්වවිද්‍යාලිකල්. අපිත් ඒක කිව්වා. මේ විශ්වවිද්‍යාලය රජයට පවරගන්නවා. මේ විශ්වවිද්‍යාලය ශර්යා කියන පාටමාලාව ඉවත් කරනොත්. පිළිබඳු අප රජය එ අයිගේ ස්ථාවරය ප්‍රකාශ කරල නෑ. අප හනෝ රජේ විශේෂෙන්ම අන්තවාද මතවාද ගොඩනැගෙන ස්ථාන සහ පුද්ගලයයක් හඳුනාගැතිී නොව ඒ අයට විරුද්ධෝ නීතිය ක්‍රියාත්මකයෙනවාද මෙවැනි තත්ත්වයක් නැවතවතාවක් ඇති නොවෙන්නට ගන්නාව ක්‍රියාමාර්ගිමනවාද කියන අපි රජය හ ඕෝකාරේදා මහින්දානන් දැමත්තුමා පාල්ලිමින්තියදකප කතාව එතුමා කිව්වා විශ්සට එරෙහිව සමි ජනබලවේගේ විස්්සක් ඒ පැත්තට එන්න සූදානමෙන් ඉන්නවා කිය. අපිඒ බැහැර කරන්න. හැබැයි මට කියන්න පුළුවන් එකක් විස්්සට අතවස්සන්න ඉන්න අන්ඩු පක්ෂයේ උද වියගෙන කල්පන කොරොත් දසාක්ෂයට එකඟව සන්තෝයෙන් අත උත්සන විස්සක්වත් එතන ැතේ ගෙනක නම් අපට පේන තිබෙනවා. අපිත් සමග කරන කතාබහවලද අපට ඒ පැහැදිලි. විශසක්වත් නෑ අණ්ඩුපක්ෂය සන්තෝසයෙන් හරධ සාක්ෂයට එකඟව අත උත්සන්න සූදානම්මයින නැති බව පේන. අත උත්සයි හැබැයි හරද සාක්ෂයට එකඟව අත උත්සන විසක්කත් අොතරනෑ අපි විශාස කරන්නේ හෙම ජනතයට පිටපාල යන ඉන්නවා කිය. දැයිොම ස්තුතිමාට ජතුමා ජාමාද මුස්ලිම් අය මුස්ලිම් අන්තවාදය ගැන කතාාකාරම මුස්ලිමයගේ න්ත්‍ර ස ගන පොල බලන්නපාය ගැන එචර එලව පා ඒ ඒ කාරණය කත්තාමක පගේ රජ කාල. අප ඒ එක අපි ප්‍රතික්ෂේප කරනවා නෑ එකපි ප්‍රතික්ෂේප කරනවා හුදෙක් පැවතිච්ච රජයේ එවැනි තීන්දු තීරණ ගැනීමම් කළේ නැහැ ඇැබයි ඔබ හන ප්‍රශ්නය වලංග වෙන්නේ හිටපු ජනාධිපතිවරයට. ඒක අපේ ස්ථාවරය නොවන බව පිට බොහමක්වීම කියන්න පුළ. අන්තවාදී ක්‍රියා මුස්ලිම් ද සිංහලද එහෙමනැත්ත දෙමලද කියල බලන්න නැතුව අන්තවාදීන අන්තවාදීන් හැටියට හඳුනාගෙන යට විරුද්ධ ක්‍රියාත්ම කිරීම අපේ ක්‍රියාදාමය බාවට පත්්‍රී තිබන්නේ ඒේක නිසා අපි කවදාත් අන්තවාදයට ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නෑැ. එක අපි බොහොම් වගකීමෙන් කියන ඒකට හිටපු ජනාධීපතිවරයායට වැනි අවශ්‍යතාවයක් තිබුණද එතුමාගේ එහෙම ක්‍රියාදාමයක් තිබුණද හෙම සංකල්පයක්ත් තිබුණද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. ඒ ප්‍රශ්නය ඇත්තටම මංහිතන්නේ එතුමාගේ ඇසිය යුතු ප්‍රශ්නයක් අපේ පක්ෂයක්ඒවගේම අපේ නායකවුණුත් අන්තවාදීන්ට සහ ත්‍රස්තවාදීන්ට කිසි දවස හිසෝ හොසවන්න එයායට අනුකම්පා කරන්න කටයුතු කල.